ශ්‍රීලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය හා වගවීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා ඇමරිකාවේ DAI සමාගම ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර ඇති බව අප ඊයේ හෙළිදරව් කළා. මේ පිළිබඳ තවත් තොරතුරු අනාවරණය වෙමින් තිබෙනවා. පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ ඇමරිකාවේ සංචාරයකින් රට වූ කතානායක කරුචාය සූර්ය මහතා පාර්ලිමේන්තුවේ මහලකම්වරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් කීප දෙනෙකුගෙන් සමන්විත පිරිසක් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය හා වගවීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සම්බන්ධ එකඟතාවක් ඇති කරගෙන තිබෙනවා. එම එකඟතාව ඇති කරගෙන ඇත්තේ ඇමරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සහ සාහිත්‍යක සංවර්ධන වැඩසටහන හරහායි. ඒ අනුව ශ්‍රී ලංකාවේ යහපාලනය ස්ථාපිත කිරීම සඳහා වන ක්‍රියාවලියට ඇමරිකානු ආධාර වැඩසටහන මගින් ඩොලර් මිලියන 13ක මුදලක් වැය කර ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට ඉදිරිපත් වී තිබෙනවා. ඇමරිකානු ආධාර වැඩසටහන මේ සඳහා තෝරාගෙන ඇත්තේ ඩිවලොප්මන්ට් ආල්ටර්නේටිව්ස් ඉන්කෝපරේටඩ් නැමැති ඇමරිකානු සමාගමයි. මෙම සමාගම CIA රහස් ඔත්තුසේවයට සම්බන්ධ සමාගමක් බව වෙනසුවෙලා සම්භවයක් ඇති ඇමරිකානු ජාතික නීතිඥ ඊවා ගොලින්ග මහත්මිය 2006 වසරේ පළ කළ කෘතියක අනාවරණය කර තිබුණා. ද චාවේස් කෝඩ් ක්‍රැකික් US ඉන්ටර්වෙන්ෂන් ඉන් වෙනසුවෙලා නැමැති මේ කෘතියේ ඒ සම්බන්ධයෙන් කරුණු රසක් අනාවරණය කර තිබෙනවා. මෙවැනි පසුබිමක් ඇති සමාගමක් ශ්‍රී ලංකාවේ යහපාලන ක්‍රියාවලිය ස්ථාපිත කිරීමට මැදිහත් වීම පිළිබඳව විමසූ අවස්ථාවේ කතානායකවරයා පෙන්වා දුන්නේ මෙය ඇමරිකාවේ පාර්ලිමේන්තුව විසින් එරට ආධාර වැඩසටහන හරහා ලබා දුන් ව්‍යාපෘතියක් බවයි. සම්පූර්ණයෙන් ඇමරිකාවේ සඳහා මුදල් වැය කරන අතර සමාගමද ඔවුන් විසින්ම තෝරාගෙන ඇතැයි ඔහු පෙන්වා දුන්නා. ඇමරිකාවේ DAI සමාගම CIA රහස් ඔත්තු සේවය හා ඇති සම්බන්ධතා පිළිබඳව විමසූ අවස්ථාවේ කතානායකවරයා පැවසුවේ ඒ පිළිබඳව තමන් නොදන්නා බවයි. කෙසේ වෙතත් මෙම සමාගම ඇමරිකාවේ පිළිගත් ආයතනයක් බවත් මීට පෙරත් ඔවුන් සමග කටයුතු කර ඇති බවත් කරු ජයසූරිය මහතා වැඩිදුරටත් සඳහන් කළා. මේ සම්බන්ධයෙන් විද්‍යුත් ලිපියකින් කරුණු විමසූ අවස්ථාවේ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය පැවසුවේ ඉදිරියේදී ඊට ප්‍රතිචාර දක්වන බවයි. කෙසේ වෙතත් ඩිවලොප්මන්ට් ආල්ටර්නේටිව්ස් ඉන්කෝපරේටඩ් හෙවත් DAI නැමැති ඇමරිකානු සමාගමේ වෙබ් අඩවිය පරීක්ෂා කිරීමේදී ඔවුන් මෙරට තුළ ක්‍රියාත්මක කිරීමට සූදානම් වන වැඩපිළිවෙල පැහැදිලි කරගත හැකි. ඊයටතේ ව්‍යවස්ථාදායක ශක්තිමත් කිරීම, බලය විමධ්‍යගත කිරීම හා පළාත්පාලනය ආයතනික හා ප්‍රතිපත්තිමය ප්‍රතිසංස්කරණ, රාජ්‍ය පරිපාලනීය ප්‍රතිසංස්කරණ හා මානව සම්පත් කළමනාකරණය, වගවීම, නීති හා සාධාරණත්වය, රාජ්‍ය මුදල් කළමනාකරණය, සෞඛ්‍ය පරිපාලන යන අංශවලට මැදිහත් විය හැකි. මේ පිළිබඳව ඇති දැනුවත් භාවය පිළිබඳව අප දේශපාලනඥයින්ගෙන් විමසුවා. එහෙම එකක් අපිට නම් දැනුවත් නැහැ. සමහර මේ කරු ජයසූරිය මහත්තයාත් එක්ක කතා කරා නම් පාර්ලිමේන්තුවේ බෙදයක් වෙන්නේ නැති. පාර්ලිමේන්තුවේ මොනවා හරි මේ මන්ත්‍රීවරුන්ගේ දැනුම වර්ධනය කිරීම සඳහා වැඩපිළිවෙලක් එහෙම එකක් අද දන්නේ. ඇත්තටම ඔබ කීරුවට තමයි ඒක දන්නේ. ඒ නිසා අපි සොයා බැලිය යුතුයි. ඔබ කවර මූලාශ්‍රයක් මත පදනම්වත් දන්නේ නැහැ. කරුණ ඉදිරිපත් කරන්න. කරපු ප්‍රධානම ඡායාරූපය අපට මතකද? ජෝර්ජ් බුෂ් ජනාධිපතිවන්තයෙක් කරටක් දාගත්තු පින්තූරය. මේ මැතිවරණ ව්‍යාපාරේ ප්‍රධාන ඡායාරූපය බවට පත් වුණා. ඒක පුදුමයට කාරණාවක් නෙමෙයි. මේ අපි කියන්නේ ඒක.